බාලු මහලු ස්ත්‍රී පුරුෂ කිසිදු බේදයක් නැතිවම ගුවන්යාන හෙලිකොප්ටර් යාන වලට තියෙන්නේ දැඩි අවධානයක් වගේම ආශාවක්. Sky Warriors. Helicopter යානයක් මෙහෙවන නියමුවක වීම හිතන තරම්ම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ආධුනික නියමුවන්ට මූලික පුහුණුව ලබා දෙන ස්ථානය තමයි ත්‍රිකුණාමලයේ චීන වරායේ පිහිටුව ඇති අග්ග 1 පියාසර පුහුණු පක්ෂාංගය. මේ විදියට ගමන් ආරම්භ කරන ආධුනික නියමුවෙක් හෙලිකොප්ටර් නියමුවෙක් ලෙස පුහුණු වීම ආරම්භ කරන්නේ හිඟුරක්ගොඩ පිහිටි අංක 7 හෙලිකොප්ටර් බලගණේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 වන හෙලිකොප්ටර් බලගණය හෙලිකොප්ටර් ගුවන් නියමුවන්ගේ මහා ගෙදර නැත්නම් තිඹිරගේ වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. මේට හේතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අවශ්‍ය කරන සියලුම හෙලිකොප්ටර් ගුවන් නියමුවන්ගේ මූලික සහ උසස් පුහුණු වීම සිදු කරනු ලබන්නේ මෙම බලගණය මගින්. මෙම බලගණය 1994 සැප්තැම්බර් මාස 23 වන දින අංක 400ක හෙලිකොප්ටර් බලගණ වශයෙන් ආරම්භ කරනු ලැබුවා. ඊයින් පසුව 1996 මාර්තු 23 වන දින නැවතත් අංක 7 වන හෙලිකොප්ටර් බලගණය ලෙස නැවත නම් කිරීමක් සිදු කරනු ලැබුවා. මානුෂීය මෙහෙයුමේදී අති විශිෂ්ට සේවයක් ඉටුකළ හෙලිකොප්ටර් බලගණයට හමුදාවකට ලබාගත හැකි ඉහළම සම්මානයත් හිමි වුණා. පසුගිය යුද්ධ සමයේ කියන්නේ 2006 සිටල සිදු කරන ලැබු මානුෂික මෙහෙයුමේදී අප බලගණය විසින් පියාසර මෙහෙයුම් 21000කට අධික ප්‍රමාණයක් සිදු කරන ලැබුවා. එෙහිදී ඉතා විශාල යුද සෙබළුන් ප්‍රමාණයක් අප විසින් මුදා ගන්න ලැබුවා. එමගින් අප බලගණය විසින් පියාසර පැය 28000කට අධික ප්‍රමාණයක් පියාසර කරලා තිබෙනවා. ඒ සිදු කළ විශේෂ සේවාව අගය කිරීමක් වෙනුවෙන් හමුදාවක් ලැබිය හැකි පරිම සම්මානය වන ජනාධිපති වර්ණ බලගණය වෙත 2009 මාර්තු 2 දින පිරිනමු ලැබුවා. නියම පුහුණුවට අමතරව හිඟුරක්ගොඩින් තවත් සුවිශේෂී කාර්යයක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාන්විත හා මෙහෙයුම් සඳහාද බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් මෙහෙවීම. හෙලිකොප්ටර් නියමුවක වීම සඳහා සිදු කරනු ලබන වීම කොටස් දෙකකට බෙදෙනවා. ඒ න්‍යායික හා ප්‍රායෝගික වශයෙන් සාරතක පුහුණු පාඨමාලා වලින් අනතුරුව මාතෘභූමි ආරක්ෂාව වෙනුවෙන් සේවයට එක්වන්නේ අතිශූර තියුණු ඇස් සහිත ශුනික තීරණ ගත හැකි විශේෂිතින් පිරිසක්. ආධුනික ගුවන් නියමුවෙක් සිය හෙලිකොප්ටර් පුහුණුව ආරම්භන්නේ 1969 සිට මෙරට ගුවන් හමුදාවට සේවය සලසන ඇමරිකාවෙන් නිෂ්පාදිත බෙල් 206 ජෙට් රේන්ජර් යානවලින්. පුහුණු වීම ආරම්භයේදී ප්‍රථමයෙන්ම තාක්ෂණික ශිල්පීන් කාණ්ඩ කිහිපයක් යටතේ යානයේ තත්ත්ව පරීක්ෂාව සිදු කරනවා. යානය ගුවන්ගත කිරීමට අවස්ථාව උදා වෙන්නේ මේ සියලු පරීක්ෂා කිරීම් වලින් අනතුරුවයි. ඊට පෙර ගුවන් නියමුවන් විසින් යානයේ අවසන් පරීක්ෂාවට යොමු කරනවා. හදිසි ආපදා වලදී වගේම ක්‍රියාන්විත වලදීත් හෙලිකොප්ටර් බලගණයට හිමිවන්නේ අති සුවිශේෂී ස්ථානයක්. කිසිවෙකු ළඟා වීමට පෙර කිසිවෙකුට ළඟා වීමට අපහසු ස්ථාන කරා මුලින්ම ළඟාවන පිරිසක් ලෙස මොවුන් සැලකෙන්නේ ඔවුන් සතු වේගය හා හදිසි ප්‍රතිචාර දක්වීමේ හැකියාව නිසාමයි. ගුවන් හමුදා ප්‍රතිතුමා විසින් මෙම බලගණයට සිදු කිරීමට පවර ඇති විශේෂ රාජකාරීන් සමූහයක් තියෙනවා. එයින් ප්‍රධාන වශයෙන් මම පෙර සඳහන් කළ පරිදි හෙලිකොප්ටර් ගුවන් නියමුවන්ගේ මූලික සහ උසස් පුහුණු වීම සිදු කරනු ලබන්නේ මෙම බලගණය මගින්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අවශ්‍ය කරන සියලුම ගුවන් අවිකරුවන්ගේ පුහුණු වීම මෙම බලගණය මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම යුද හමුදාවේ සහ නාවික හමුදාවේ විශේෂ බලකායන් පුහුරු කිරීම සහ කමාන්ඩෝ යුද සෙබළුන් පුහුරු කිරීම මෙම බලගණය මගින් සිදු කරනු ලබනවා.
බෙල් 206 ජෙට් රේන්ජර් යානයට අමතරව සියලු දෙනාම හඳුනන දෙක හුරු පුරුදු අමරිකාවේ නිෂ්පාදිත බෙල් 213 යානය පුහුණු කටයුතු වලට මෙන්ම මෙහෙයුම් කටයුතු සඳහාත් මෙහිදී යොදා ගන්නවා බහුකාර්ය යානයක් විදියට ප්‍රචලිත බෙල් 212 මේ වෙද්දී සුවිශේෂී රාජකාරී රසකට සිය දායකත්වය ලබා දෙනවා අප විසින් සිදු කරන ලබන විශේෂ රාජකාරියක් තමයි සංග්‍රාම භූමියේදී තුවාල ලබන සෙබළුන් මුදවා ගැනීම කටයුතු අප කියනවා කැෂුවලිටි වැක්වේෂන් කියලා ඊට අමතරව සතුරු භූමියේදී දිගු දුර මෙහෙයුම් සඳහා සහභාගී වන විශේෂ බලකා සෙබළුන් උපද්දරයට පත් වූ සහ තුවාල ලැබූ අවස්ථාවන්හිදී එම සතුරු භූමිය වෙත ගොඩ බෑම් කර ඒ උපද්දරයට පත් වූ සෙබළුන් මුදවා ගැනීම කටයුතු අප විසින් සිදු කරනු ලබනවා ඒ වගේම මිනිසුන් විසින් නිර්මාණය කරනු ලබන සහ ස්වභාවික උපද්දරය කියන්නේ ගම් වතුර ගැලීම් නායයම් භූමිකම්ප සුනාමි වැනි ස්වභාවික උපද්දර වලදී විපතට පත්වන පොදු ජනතාව මුදවා ගැනීමේ කටයුතු අප විසින් සිදු කරනු ලබනවා ඒ වගේම අපහට පැවරී ඇති තවත් රාජකාරියක් වන්නේ ලැව්ගිනි සහ වෙනත් ගිනි නිවීමේ රාජකාරිය ඊටත් අමතරව ප්‍රභූ ප්‍රවාහනය සහ වාණිජ පියාසර කිරීම කටයුතු අප විසින් සිදු කරනු ලබනවා මෙවන විට හෙලිකොප්ටර් බලගනි ප්‍රධාන රාජකාරියක් වන්නේ ආපදා තත්ත්වයන් වලදී ක්ෂණිකව ප්‍රතිචාර දක්වීමයි ඒ ඕනෑම හදිසි අවස්ථාවකදී අදාළ ස්ථානවලට ආරක්ෂිත වහා වේගයෙන් යොමු වීමට ඇති හැකියාව නිසාමයි මෙම යානය පිටත් වීමට සූදානම් වන්නේ හදිසි ආපදා තත්ත්වයකට පිටත් වීමටයි මේ ඔවුන් තම ආම්පන්න හා කම ඇතුළු දෑ සකස් කරගන්මින් ක්‍රියාන්විතයට එක්වන ආකාරයයි අදිසි අවස්ථාවක් වාර්තා වූ සැනින් එල් බලගන ප්‍රධානී වෙත සම්නිවේදනය කරන අතර මෙහෙයුම් ප්‍රධානියා හරහා කාර්ය මණ්ඩලය වෙත දැනුවත් කරනවා එහිදී හදිසි තත්ත්වයේ ස්වභාවය කාර්ය මණ්ඩලයට දැනුවත් කිරීම සිදු වෙන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහායි මෙම ක්‍රියාන්විතයේදී ඒ සඳහා පුහුණුව ලැබූ රෙජිමේන්තු විශේෂ බලකා සෙබළුන්ගේ සහය ලබා ගන්නවා අවශ්‍ය උපදෙස් සිතියම් සටහන් ගැන අවබෝධයක් ලබා ගැනීමෙන් අනතුරුව ගුවන් නියමුවන් හෙලිකොප්ටර් යානයේ තත්ත්ව පරීක්ෂාවට යොමු වෙනවා තත්ත්වය කෙතරම් හදිසි වුණත් නියමිත ක්‍රියාපිළිවෙත අනුගමනය කිරීම සිදු වෙන්නේ ආරක්ෂාවට පළමු තැන දෙමින් කොහොම වුණත් හැකි ඉක්මනින්ම අදාළ ස්ථානයේ කරා ගමන් කර මෙහෙයුම සාර්ථක කර ගැනීමට මොවුන් සතු ඇත්තේ සුවිශේෂී දක්ෂතාවක් හදිසි අපදාවකදී ගුවන් සහය දැක්වීම මෙම බලගනේට පැවරී ඇති රාජකාරී අතරින් සුවිශේෂී රාජකාරියක් විටක ගින්නක් විටක මහසයුරේ මෙහුමක් වගේම විපතට පත් වූවන් ගලවා ගැනීමේදී මුලින්ම කියවෙන බලගනයක් ලෙස අංක 7 හෙලිකොප්ටර් බලගනේ සැලකෙනවා සුලබව දැකගත නොහැකි වුවත් පසුගිය වසර කිහිපයේදී මහසයුරේ ආපදාවට ලක් වූ නිව් ඩයිමන්ඩ් නෞකාවේ හා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කරන්න මෙම බලගනිය ප්‍රධාන වශයෙන් දායක වුණා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස්සා මග පෙන්වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගනිය මානුෂීය මෙහෙවර සලසනවා
අප මාතෘභූමිය මුහුණ දෙන ඕනෑම සතුරු උපද්‍රවයකදී සහ අප ජනතාව පොදු ජනතාව මුහුණ දෙන ඕනෑම උපද්‍රවයකදී ඒ අවශ්‍ය සහාය නිරතුරුව කඩිනමින් සහ ආරක්ෂකව වසරේ දින 365ක් පුරා ලබා දීමට අප නිරතුරුව අපකප්ප වී සිටින බව මාමයිදී සඳහන් කරන්න කැමතියි. සිදුවන ඕනෑම ව්‍යසනයකදී ක්ෂණිකව ළඟා වීමත් ක්ෂණිකව ප්‍රතිචාර දක්වීමේ හැකියාවත් ඔවුන් සතුයි. මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන්ගේ මහගෙදර අංක 7 හෙලිකොප්ටර් බලගණය. තාක්ෂණීය වගේම නොපසුබට හැකියාවන්ගෙන් පරිපූර්ණ අංක 7 හෙලිකොප්ටර් බලගණය හිටත් අප වෙත පැමිණ සහය වනු ඇති. සිය දිවි දෙවනි කොට සිදු කරන මෙම අනපි භවනීය සේවය සැබවින්ම ඇගීමට ලක්විය යුතුයි.